මොහොතක තමයි අපි කතා කරන්නේ එ වගේම අපිට මතකයි මේ වෛරසය ආරම්භය අපිට ආරංචි වෙන අවස්ථාවේදී විශේෂෙන්ම ශ්‍රී ලංකාව තුළ ඒ ඒ අවදයේ දී ජනවාරි මාසේ අගබාගේ දී අපිට මතකයි අපේ නායකතුමා සජිත් ප්‍රවදාසම ඇත්තුමා විපක්ෂණ අයකතුමා මේ පිළිබඳව එදා පාර්ලිමේතුවේ දී එතුමා කතා කර. ඒ කතා කරල එතුමා මේ තියෙනට අවදානම් තත්ත්වය පිබඳව ඒ පහැදිලි කරපු අවස්ථාවේ දීත් අපිට මතකයි අපි හිටිය පාලිමේතුේදී එදා ආණ්ඩුවේ මැති අමතිවරු සමස්තයක් හැටිට ගත්තහම මේ තත්ත්වය පිරිබඳව ය අවස්ථාවේදී ඒක මහාලොකු ප්‍රශ්නයක් විදිහර ජනන්ගත්තය නැහැ නමුත් මේක මග හැරල වගේ ඒ කටයුතු කිරීම තුළ ප්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය උත්සන්න වෙලා තියෙනවා තියෙන්සා විශේෂය මේ වෙන කොට. අපි මතක් කරන්න ඕන අද වෙනකොට මේක රටපුරාම ව්‍යාප්ත වෙලා අද දවස වෙනකොට ආසාධතයන් හයසිය දහනමයක් තියෙනෙක අපිට ආරංචය ලැමිලා තියනවා ප්‍රෘති හරහා. එවගේම අද උදෑසන වෙනකොට ඊය දවස තුළ තිස්සෙක් දෙනෙක් මු හමුවෙලා තියලා තියනවා ඒවගේම නාවික හමුදාවේ විසිය එකක් එවගේම විශේෂෙන්ම ඒ නාවික හමුදාව ඇසරුකරු කරත්තිය හයදිනෙකුත් යුද හමුදාවේ හතර දිනෙක් කියන එකයි අපි ආරංචමාර්ග තුළින් ලැවිලා තියෙන්න්නේ ඒ නිසා මේ වෙනකොට විශේෂෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද වෙනකොට කොළඹ ස් ඇදරිනීතිය පාත්නවා වගේම බොහෝ දිස්ත්‍රික්ක තුළ මේ ඇද්‍රරිනීතිය එයා කාරයට එකදිකටම කිරීමක් වෙන නැහැ. විශේෂෙන්ම අද වෙනකොට එවැනි දිස්ත්‍රික්ක තුළ පවා ඒ මේ ඇන්දරිනීතිය දිගන්දිකටම ක්‍රියාත්මක වන්න නැති දිස්්‍රික්කවල මේ වෙනකොට මේ රෝගය නැහැයි කිය හිතපු දිස්ත්‍රික්කවල අද වෙන මේ රෝගය ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියහා. විශේෂය අන්ුරාල්ප්‍ර දිස්්‍රික්ියත් ඒක දිිස්ත්‍රික්යකට අයිති වන්න දිිස්ත්‍රික්කියත් මේ අන්ුරාල්ප්‍ර දිස්ත්‍රික්කියය තුළත් වෛරසය මුල් බාගේදී පැතිරිල්ලා තිබුන් ැහැ. ඉතින් ඒ අනුව. මමාරු ස්ත්‍රික්ක ැටියට යානක දිස්්‍රික්යාා හැටියට ගරන්ගත්තයෙන් හැ නමුත් දැන්වෙනකොට මේ තත්ත්වය ඉතාම භයානක තත්ත්යකට හැරීගනෙන කාලයක් බවට පත්වෙලා තියෙන ඔන්ුරාධප්‍ර දිස්ත්‍රිකිය තුළත් එනිසාද දවසිින් දවස මේ ආසාතියන් වැඩි වෙන තත්ත්වයක් උදාවෙලා තියෙනවා මේ වෙනකොට එකලොස් දෙනෙක් පිළිබඳව ඒ අසා ආසාධිතයන් මේ රෝගය වැනදිලා තියෙනවා කියලා මේ වෙනකට හඳනාගෙන තියෙනවා ඒවගේම අපිට ආරංචි වන විදිහට සම්පූර්ණයෙන් ගත්තාාවම දහරමධනෙක් වගේ සිටිනවා නමුත් එකළොස් දෙනෙක් තමයි දැනට මේ රෝගය වැනදිලා ඉන්නවා කියලා හඳුනාගෙන තියෙන්න්නේ දඒවගේම අදදිගින් දිගටම අපේ අන්ුරවාාත්පරේ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ අන්ුුවාත්පර දිස්ත්‍රික්ියත් විශේෂයෙන්ම අද අවධදානම් දිිස්ත්‍රික්යක් හැටිට අරගෙන උදාද ඒ ජනජීවිත ජනතාවගේ ජීවිත අනාරක්ෂිත භාවට පත්වෙලා තියනවා. ඉති ඒ හේතුව උඩ විශේෂෙන් එයායගේ ඉල්ලීම තියෙන්නේ මේ අන්ුරාල්ප්‍ර දිස්ත්‍රිකියය තුරත් දිගටම මේ අන්ද්‍රිනීතිය පවත්වල ලොක්් ඩවන් කරලා විශේෂම පලාත් සෞඛිය සේවා අධ්‍යක්ෂික තුමාත්. ලිකිිතව ඉල්ලීමක් කරලා තියෙනවා මේ තත්ත්වය එතුමාගේ මේ ලිපිය මංගාව තියෙනවා. එතු ලිතව ඉල්ලීමක් කරලා තියනවා පැෑ හැත්ත දෙකක්වත්. දිටම මේ ඇඳ්‍රනීතිය පවත්වන්න කියලා මගේ අදහස්ස අනුව පෑ හැත්ත දෙකට බැඩි කාලයක් එක දිගටම අඩුුවතර්මය සති දෙකක්වත් දිනදාහත රක්වත් එක දිගටම මේ ඇන්ද්‍රනීතිය පවත්වල මේ තියන වෛරසය පැතිරිල්ලා තියෙන උඩවිය හඳුනාගෙන මේ පරීක්ෂණ තව එක දිගටම ක්‍රියාත්ම කරලා මේ කටයුත්ත අවම කරගන්න ියවර ගන්නවනම් ඉතාම වැදත් කියලා ඒය දවස තුළ මංහිතන්නේය ඔබ සියරු දෙනාම දැක්ක රතේ සියුම ජනතාව දැක්ක අනුරාප්‍ර දිස්ත්‍රිකෙක් බෙරඳ ව්‍යාපාරිකයන් ඒ වගේම සියරු දෙනා එකතුවෙලා ව්‍යාපාරික ස්ථාන වසාදැම. මොකද ඒ අය දිගින් දිගටම ඉල්ලීමක් කර මේ තත්ත්වය නිසා ඒයාගේ ව්‍යාපාරවලතියෙන වැඩකරන්නන මිනිස්සු අනාරක්ෂිතයි. ඉදේ නිසා මේයාගේ ආරක්ෂාව රට දිිශ්‍රිකය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ඇන්දිරි නීතිය දික්කරන්න කියලා නමුත්. ඒකට ඇහුන්කන්දීමක් තිබුන් නැති නිසා ව්‍යාපාර සංගමය එකතු වෙලා මේ අන්ුරවාාප්‍ර දිිශත්‍රික්කය වළඳ සංගමය මේ සියලුදනා එකතුවෙලා තමයි, මේ තීන්දු අරගණයේ ව්‍යාපාර වසා දැම්මේ දින තුනක් වසා දමන්න තීරණය කරලා තින මයිතන්නේ මේ අනුව විශේෂ අන්දුරාපපු්‍රදිස්ත්‍රිකය ගත්තහම. වැඩිපුර මේ ත්‍රිවිධ හමුදාවට බැදිිලා ඉන්න උදවිය ඉන්න. තිං අපිේ ඒ නාවික හමුදාව ඇතුළුව. ඒ ත්‍රවිධ හමුදාව කරන සේවය අපි ඉතාමත් ඉහලින් අගේ කරනවා. අද ඒ අයගේ ජීවිත ගැන බලන්නෙත් නැතුව ඒ අය මේ රටේ තියන මේ ප්‍රශ්නය නිසා මැදිහත් වෙලා ඒ කරන වැඩකොටස අති අති මහත් කියනක අපි කවුරුදන්නවා. එතකොට ඒ අය ආරක්ෂා කරණ පිළිබඳවත් ප්‍රමුකස්ථානයක් දිය යුතුයි කිය එකයි. අපි දකින්නේ. තියනිසා විශේෂෙන්ම ඒ අය අද ඉදාම ආරක්ෂි භාගට පත්වීම තුළ තමයි බොහෝ අපේ දිස්ත්‍රික්කවල ඒ වෛරසය ව්‍යාප්ත වඩබුණේ ඉතින් ඒනිසා අද අනුවාප්‍ර දිශ්‍රිකය ගත්තහම නාාවවික හමුදාවේ යුද හමුදාවේ එ වගේ අු සියලම ත්‍රවිද හමුාව පොලිසිය ගත්තහම වැඩිපුර දෙනෙක් අපේ දිස්්‍රික්කවල ජීවත්ව වෙන. එතකට ඒ අය නිවාඩුවක් ලැබුණහම ඒ අය කවුරුත් ගෙදර එන්න බලාගෙනඉන්නේ. ඒ ඒක බැරැද්දක් නෙමෙ. නමුත් ඒ වෙලාවෙදී අපි දකින්නේ මීට වැඩිය උනන්දුවක් වූමනාවත් දක්වෙලා ඒ අයව නිරෝධායනය කරානං මේය ගෙදරට එන්න ඉසල්ලා මහිතන් මේ තත්ත්වය අපිට අවම කරගන්න තිබුණ ඉතින් නමුත් අද වෙනකොට මේ තත්ත්ව ව්‍යප්තවෙලා තියෙනවා ඉතින් ඒ උඩ අද වෙනකොට අනුවාප්‍රතිශ්‍රික වගේ දිශ්‍රික්ක ඉතාම අනාරක්ෂිත භාවට පත්වෙලා තියෙනවා. තියනිසා විශේෂෙන් අපි කියන්න මේ වෙලාවේදී මේ පිරිබඳව දැඩි අවධානයක් යොමු කරලා අන්ුරෝාධ ප්‍රදිිස්්‍රික්ක තුළත් මේ ඇන්දිරි නීතිය එකදිගටම දි දාහතරක්වත් අඩුම තරමේ පවත්වලා මේ තියන බැරෑරුම් තත්වය අවුම කරගන්න මේ සියලු දෙනම කටයුතු කළ යුතුයි මේ තීන්දු තීරණ ගන්න ජනාධිපත්තුමාගේ ඉඳල. ඒ තීන්දු තිීරණ ගැනීමේ දී එකතුවෙනේ සියලු දෙනාම. මේ පිළිබඳව ශෂවධනයක් යොමු කරලා මේ වෙලාේදී ඒ කටයුත්ත කර කරනවාන්නන් තමයි මේක වැදගත් වෙන්න කියනකයි අපේ මගේ අදහස එවගේම මේ වෙනුවෙන් කැප්වෙලා ඉන්න සෞඛ්‍ය සේවය ඉන්නන්නේ සියලු දෙනාටමත් ඒවගේම විශේෂයම දහනමයි අනුව ඒ සුව සැරිය අති විශාර සේවාක් කරනවා මේ වෙලාවෙේදී. මයිතන් රෑදවල් නොබලා මේ ආසාධිතයන් ගෙනහිල්ලා මේ අට අවශ්‍ය ඒ සෞඛ්‍ය පැත්තිෙන් අවශ්‍ය සියලුදේ කරන්න මේ අය වරගන දියෑම තුළ ලොකු කාර්ය භාරයක් දහනම යනුව සුවය සැරිය කටියයුත්ත කරනවා තිනඒ වෙනුවෙන් අපේ සියලු දෙනාටමත් ස්තුූතිවන්ත වෙන අතර විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්නේ මේ අවස්ථාවේදී. මේ අන්ුරාපර දිස්ශ්‍රිකය දිහාත් ඉතා උමනාවෙන් අවධානය යොමු කරලා අපේඒ දිශ්‍රිකය ඉන්න ජනතාවට. නීට වැඩිය ආරක්ෂාවත් දෙන්නත්. ඒවගේ සමස්තයක් හැදිට අද රටේ තිය අනිකුත් දිස්ත්‍රික්ක රෝගෙ වැල්දිරා නැහැකිල් අද වෙනකොට මේ වැලනීගනන දිස්ත්‍රික්ක වලත් සමස්ත රට තුළත්. ජනතාවගේ ආරක්ෂාව අපි පළවිනිට තියන්න වුවන්. මහිතනි අද වෙනකොට ඇගිල්ල දිකරනවා චන්දයකට බය විපක්ෂය කෑගහනවා කියලා. චන්දයකට බය නිසා තමයි නිනන්තරෙන් මේ වෛරසය ඉස්සරහට දාලා වෛරසය පිරිිබදව කතා කරලා. න්ද ලක් වන්න හදනවා කියෙන්. අපි කියන්න අපි චන්දකට බයනිසා නෙමයි නමුත් චන්දයක් කරන්ඩත් මොනවකරන්නත් අපේ රටේ ජනතාව ජීවත්වෙලා න්නවා. අපිට ජනතාව තමයි පළවෙනි තනට අපි දාන්නොේ. නතාවගේ ජීවිත ආරක්ෂා කිරීම තමයි මෙතනදී අපි පළමෙන්ුවට සිතන්න ඕනි. ය නිසා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. අපි මුලින්ම ක්‍රියාත්මක කිරීම තමයි කර යුතුවෙන්නේ. ති ඒ නිසා ඒ පෙළි බඳව විශේෂෙන්ම අවධානය යොමු කරලා. ඒ ඉල්ලීම ගැනත් මංගිතානි විශේෂ අවධාන යොමු කරලා අපේ දිස්ත්‍රික්කය ජනතාවට ඒ අවශ්‍ය ආරක්ෂාව අපේ දිස්ත්‍රිකය ඇතුළ අ දිස්ත්‍රිකවටත් ඒ අවශ්‍ය ආරක්ෂාවල බාධීමට කටයුතු කරන්න කියන එකයි මේ‍ය අස්ථාවදී මතක් කරන්න. සිල්දනාටමස්වබූ දඇසන එවගේම මෙවැනි අවස්ථාවක සාල කාරීභාරයක් ෂ්ට කරන දද බ න්පයනවා විශේෂයෙන්ම අද දිනේ අපේ රටේ ජනතාව ඉතාමත් බයානකඒවගේම අසරන් තත්වයට පත්ව ලතින අවස්ථාව මේකෙද අපි පැහදි ලප කියන්න ඕනේ රජය හැටේට රජය මුලින්ම පෞු්ගේ ජනතිී ඇතුවන්න වෙලාවෙේදී රටේ ජනතාවට ලබා දුන්න පනිිවිඩේ තමයි ජාතික ආරක්ෂාව පෞුගියඒ වනතැයි ස්සල රජයේ පාවත්තකනන්න බැරිවුුණු අපි ජාතික ආරක්ෂාව සයට සීයත් රටේ ජනතාවටත් ලබා දෙනවායි දැන් අද රටේ ජනතාවට එ වනත්තා රටේ පුරවැසියන්ට ජාතික ආරක්ෂාවක් ඇති කල්ල තිනවා. මේ ඉතාමත් වැදගත් කාරණාව වර්තමාන ජනාධිපති තුමාට මේ රටේ ජනතාව හැටනවලක්ෂයක් චන්දෙ දුන්නේ වැඩි කොටසත් රටේ ජාතික ආරක්ෂා බලාපොරොත්තිී ඒවගේම අපි කවරුත් බලාපොරත්න ඇතුමාගෙන් මේ රටේ ජනතාව ආරශ්ෂා කරගන්න අවශ්‍යයේ වැඩබිලුවල් ක්‍රියාත්මකක් තරයි කියය නමුත් අදේ තුමාගේ කරන්න බළුවන් වෙලා තිීන. ඇතුමට කෞුද මෙ මේය බාධ කරන්න අද බලන්ඩ අපි ජවාරි පෙවුරවාරිමාස්සයෙනනකොට කිවූ අපි පාර්ිමේන්ත තුළ මේ වසංගතය එමනත්ම් මේ කෝවි කියන මේ වසංගත රෝගතත්වය ඉතාමත් බයානක රෝගයක්කි එමක දේවෙනකොට චීනයඒවගේ ඉතාලියය යුරපයේ රටවල් ගණඳාවකට එකක බෝවෙලා ඒ තත්ව ගෙන හොඳ අවබෝධයක් පි කාටක්තිබු ධද තුලින්ි අපි ැක් එවගේ ඒරටවල්ල මොකක් ුණේකිලා අපි කවුරුත් අවබෝධ කර ගත්ත නමුත් අපේ රජය මේ ගැන අවබෝධ කර ගත්තද අපේ විපක්ෂනායකතුමා පාර්ලිමේන්ද තුළ මේ සම්බන්ධෙන් කතා කරහම සභහනනායකර හැටියට දිනේශකුණන්තරම හත්‍ය මනොදකිවී මේ ජනතාව බයක කරන්න හදන බොරුවට එවගේ සෞ්‍ය ඇමැත්තුමේ මොනොදකිව සෞ්‍ය ඇමැත්තුමය කිව මෙහෙම ප්‍රශ්නයක් අපේ රටන නෑ ප ට රෝගයක් අපි සෝකර ද නො ැ කිය. එැමන අද පැහැදිලෝ විපක්ෂයක් හැටියට වගකීමේ අපි පාර්ලිමේන් තුතුල මේ සම්බන්ධය දිගින් දිගටම අවධානය යොමු කර මේක ද අපි පොයා ආකාරට කඩිතු කරන්න ඕන කිය. නැමුත් අපි දැක්කා රජය රජයේ වගකීම හරියට ඉෂ්ට කරග තැන් අපි රට දිවයින්න. අප රට පිට මේ මේ රෝගගේ එවක් ඉන්න දන ගුවන්තුොටුපල හහා අපි දදිනෙ ාතන්ර ගන්තුර බලලා. එවගේ වරාය හර වරායෙන් මංහිිතන්නේ තාම අවුන්න එකරෝගීක්වත් ඇවිල්ල ලංවට කෝවිD-19 රෝගේ බෝවර. එම අපි තිබේ ආරක්්ාරගඩ එක ස්ථානය. අපි දැක්තා ලෝකයේ රටවල් ගණනාවත්තිනමය වෙනකොට අපිට වඩා විශේෂෙන් දැන්ිගත්ව උදාහරගෙන වේ්නාාවගේ රටක්ේර්නාම රටේ ජාතන්ත්‍ර ගුවන්දුරු වල්තිනව තුුණහතර. එමගේම ීනචීනය ස ව රටවල් ගනනාාවකින්. ගොඩබිමෙන් සම්බන්ධ වෙනවාඒ බෝඩස් තියෙනවා නමුත් වේට්නා මේ පෙබරවාරි මාස වෙනකොට සමන්ට රෝගීන් දහදනෙක් හොයාගන්න කොට එමනත් රෝගීන් ගාන එනකොට එයයි සම්පූර්ණෙන්ම මේ බෝඩස් වහල එමනත්නන් ඒවශ්‍ය කටයු ක්‍රාත්ම කර නිසා අද වෙනකොට එකම රෝගයකොන් මියන්නේ නැතුව රෝගීන් දෙේයාසුවටකරවාගගේ සීමකරක ඉති ලක්‍ෂ එමනැත්තං කෝටි නමයක් දහයක් ආසන්න ජනතාවත් ජීවත්වන එවැනි රටකත් ඒ තත්වේ ආරක්්ෂ කරණන්න පුළුවන්ගවෙලා තිය නමුත් ජාතික ආරක්ෂාව රටේ ජනතාවට ඉහෙළිම් මල බාධනවා කියලා ආපු ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ ආරක්ෂාත අහුරු කරන්න එවිදක් නෙම අපේ විරෝධා රනවරුවන්ගේ ආක්ෂවත් අහුරන්න බැරිවිලාතිී එක හේතු ගණනාවත්වය දැ අපේ රණවරුවන් ඇත්තරම අපේ රුරු යුද්ධ කරන්න ඒවගේ යුද්ධෙදී විශාල කැවවින් කර ජවිත පරිත්්‍යයාගේ අපි නට අරක්්කරගත් තුදවී. එයයි ඕනම රටේ අවශ්‍ය අවස්සාාව එලීට බැහැල ඒ තමන්ගේ රාජකාරය කටයුත් කකරට ෂ්ට කරන උදවී. අපි අයට ගරු කරන්නවා. නමු මේ වෙලා රජය හැටියට මේ මේ රෝගයේ එමනත මේ රෝගීතියන් ස්වභාවය විසසත්න වෛද්‍යවරුන්ගේ උපදෙේස් අනුවන්ද රජේ ක්‍රියාත්ට. ඒ විේසහත්ව වයිදද රන ද්‍ය සංගමයේ නිරන්තරයෙන් කිව්වා මේ අපි අර්කරපු යුද්ධ වකක් නෙමෙයි මේක වසංගත රෝගයක්ය. නමුත් අපි රණවරෝ ඉස්ත්‍රහට දාගෙන විශේෂ ඒ අය විශාල සේවා විි් කර නමුත් ඒ අනතුරට ලක් කලක. අද බලන්න දැන් නාවික කඳරේ හාරදහත්්‍යතර ඉන්න කඳවුරේ ර නාවික සැබලුන් ඒ වගේ නිලධාරී ගනාවකට මේ රෝගය ඇත්වවෙලත්ී. දැන් බලන්න දෙස්සික් වශයෙන් ගත්තාම දැන් කරුණෑගල දිස්සික්කේ දහ නමයකට මේවැන මේ රෝගය ඇතිවලදන විශහල ප්‍රමාණයක්කන්නවා හමුදාව සේපත නුදරින් එනිස ඉතාමත් ායක තත්ව ම දාහර ඇ කුරුණයගල ඒවගේ ලංකාව පුරාම අද ඉතාමත් භායනක තැනකට මේක පට්තල්ලා තියෙන්. එක අතකින් හමුදාවේ අපේ රණවිරුවන්ඩ අවශ්‍ය උපකර එහම නත අවශ්‍ය ඇඳුම් ආරක්ෂිත ඇඳුම් කට්ටල් ඒක මනිකුත් අවශ්‍ය උපකරන ලවාන්න නොදී මේ තත්වයට පත්කිරීම ඉතාමත් නිර්ලජ්ජ තිියාවක් රජේ. මොකදයා ඉතාමත් දැක දැක අනතුරට ලක් කල තිය. එක ඉතාමත් අසාධාර පටයුත්තක් ඒ තුළින් අද රටම ඉතාමත් අහස් තැනකට පත් කලති. මේකට ප්‍රධහනම හේතුව තමයි විසේසත්‍ය මෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යඒ අන්සේ උපදෙස නෙමේ කට යුතු කර ති. බොඩක්වලාට යුද්ධේ යුධ මානිකත්වය තුළ තමයි. මේ රෝගය සඳහත් රජය යම්යම් කාරණ කටයුතු කළ හිට වඩා රජේ අපියා බැලුව රජේ ක්‍රියාත් කරන වැඩ පි දිය බැලවාම රජයට අවශවෙලා තියෙන්න්නේ මේ රෝගයෙන් ජරටය ජනතතා බේරගන්න නෙවෙයි. රජයට අවශ්‍යවෙලා තියන මේ රෝගය හරහා මැතිවරණ එකට ගිහිල් හදිසේ තමන් අවශ්‍යය තුනෙන්න් දෙකේ බලයක් ලබාගනීමේ වැඩ පිල්ලතම ඔලු ඩකර. අපේ රටේ නායකින් සියරු දෙනාට විශේෂ මතක් කරන්න ඕනි තමන්ගේ බලය තහවුරු කරගන්න නදගේ බලයක් එම නැත්තම් ඒ චන්දයක් ඔලු විතියාගෙන මුළු රටේ සමස්ස ජනතාවම අද ඉතාමත් අමාරු තැනකට දාලති. ඒ ඒ අපහසු තැකට දම්මා විතරක්නේ ජනතාවගේ ආරක්ෂාව අද රජයට තවුරු කරන් බැරි වෙලාතියෙන. දැම් මාර්තමාසය දෙවනිතා පාර්ලිමේන්තු ඉස්රනකොට පාර්ලිමේන්තුඒ ඇත්තරම ජතතුව බලයයක් තියන අනුර වවාස්වා වන අවුදු හතරමාරක්ගගේම් පාලි ඉස්ුරන් ඒ ම ක් ුරන් පුලුව. මෙවැනි රජීතත්ව ඇ මනි ව්‍යසනයක් ලෝකය වෙලාතිීද්ද. අපේ රටේ ටෝගීන් හැත්ත එකත් ඒ වෙනකට හඳුන කන තිර වෙලාවේ පාර්ලිමේන්තු ඉසිරීම සාධාරණ. ඒක මොකක්ද බලාපොරොත්තු. දැම් පාලමෙන්න්තු විසුරල්ලා ඉට පස්සමකරද කරේ නාම විජනා බාරදුන්නේ මාර්තුමාසේ දහනම්වෙන්න. එත භාර්තුමාන්සේ දහරමෙන්ල වෙනකත්. අපේ රටේ බහන් ඕෝන ස්ථාන වැැහුවවද රජේ ඒ ක්ම ඇරක නහිී. ර මාර්තමාන්සේ දනාව ව වෙනකොට තවත් රෝගීං ගානක් වැඩුමක් ඒත් එකම මැතුවරණ කොමිශේ සභාපිතුවට බලයයාපු හම මාර්තු විස්ස වෙනකොට මුළු රටේම ඇදිරි නීතිය දාලා බැහුවා. ඒමන මේකෙම පැහැදිලි මීට කලින් බහන්න ඕන ස්ථාන වැශය යුතු තැන් ආණ්ඩුව වැැහුවෙන හේතුව තමන්ගේ ඔු වැඩකරේ ැතුවරන නෙද ක ර ද. එන පැලම කියෙන ආණ්ඩුඩි ෝදනා කරනවා තමන් මැතුවාරණයක් සම්බන්ධෙන් ඔළුවෙතියාගන ිහිල්ල. පලවෙනි අවස්සාාවේ මේ පොරොනනාතත්වේ අපි මේට හොඳින් කරන්න පුර තත්වයෙන් ේ් න් යිකරි ත්ේ මගඇරගන අපේ ජීවිත රටේ ජීවිත රටේ ජාතික ආරක්ෂාව අනතුරුට දාාවතියනවා එ වගේ මේ වෙනකට අවාසනවන් තත්ත්යක් ත්‍රිවිත හමුදාවේ උදපියන් ත්‍රිවිත හොමුදාවේ අපේ රණවිරුණුත් ඉතාමත්. අසර තත්වක රජය පට් කල තියෙන පැහැදිලුම කියන්න ඕනි විශේෂෙන්ම දැන් නැවත වතාව රජයේ සූදානන් වෙන අප පේනවා මේ වෙනකොට ආපහු මැතුවනයක් සම්බන්ධය කතාක. රජේ සියලුම් ඇැතියම එත්තුමල්ල මාදීට විලමකතිගයන් මේ මැතුවරණය පවත්තන් දෝනි කින්න්න වක්්‍රවකන්. එන රජයේ තාම වැඩ කරන්නේ රටේ ජනතාවගේ මේ රෝීතත්වය වනැත මේ ඇතිවතින අසරණ භාවේ. ආවිච්චි කරමින් ඒවා සහර දෙවල් වසං කරමින් මැතුවරන්න පාතර තමගගේ බලය තවරන්න තමයි රජ තමඔලු ඩ කර එයි අපි පැහැදිලුමකෙන රජයට එකපාරක් දැ වරද්ධගන තියන දැන් දෙවිනි පාරත් වරදගන්නඩ යනවා දැම් මේ වෙනකොට මේ රෝගය සමාජකතු වෙලාතිී සෑම ප්‍රදේශකින් මේක මේ රෝගීන් හමු වෙලා තියෙන සෑම දිශ්‍රික්කට මේ ්‍යාපත් වෙලා තියෙන විශේෂෙන්ම ත්‍රවිධ හමුදාව රණවුරුවන් හර ඒ අය පහුසා එහනට ඒ අය ඉතාමත් භයනක තැරකට රජය ගෙනත් දැමීම තුළ අද ගම් පලා තැමයෙක්කට මේක කතිල්ලා ි හිල්ලතිය. න අපි රජයට කියකිෙනනවා මේ මැතුවාරණයක් ඔලුේතියාගෙන රටේ ජනතාව ජාතික ආරක්්්‍යාව කටේ ජනතාවගේ ආරක්ෂාව අනතුරු දාන්න නැතුව මේ රෝග සම්බන්ධය දැන්වත් විසේසදන වෛද්ධෝරු ඒවගින් වෛද්‍යවරුන්ගේ උපදේස් ඒවගේින් අද මේ රෝග සම්බන්ධය ලෝකයේක මට කලින් ඇතිවුණු රටවල්ෝල. බ අද්දැකීමම් සියල්ල උපවි කරගන රටේ ජනතාව ආරක්ෂා කරගන්නවැඩපිල්ලොකර රජය යා යුතුයි ඒ සදා සියලුම විපක්ෂයඉන්න පක්ෂ සියල්ල එකතු කරග මේ මේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝග අරග. රටේඉන් වෛද්‍යතුමාල්ල ඒක විසද්්‍යයෙන් ඒවගේ මනිකුත් සියලුමමාන්ස එකතු කරගන රජය මේ භයනක රෝග තත්ේ රට තුරන් කිරීම අශ්‍ය වඩ පිළි ාත්ම කරන්නු ඒ නිසා විශෂයෙන්ම මේ රජය අද මේමට ්‍රියාත්මත් කලතිට කාරණ ගනාවකද. ඒ හැම එකක්ම. පලවිනි කාරණය හටිය අරන්දින්නේ මැතිවරන්නේ. න අපි රජයට කියෙනවා පලවෙනි කාරණය මැතිවරණ නෙමයි රටේ ජනතාවගේ ආරක්ෂාව. මේ රෝගය පොහොමද අපි අපේ රට තුරන් කරන්න කියෙන කාරාව ස්ර ගන්න අන්න එත්තනීදම්. මේ මේ ගිනේපු මේ රටේ ජනතාවගේ ආරශ්‍යාව තහවරු කරන්න රජට හැකිව වෙන කිරකත් මතක් කරන්න නොලි ඒ වගේම ආධාර ලවාදීම ැන කියන්න ඕනි. ැ ආදා බදීමද මේ රජිය කොයාාකර වැඩකර දැ රුපියල් පන්දහත් අද මේරට ටසනතය පත්වයි එමනත්න් තමන්ගේ එදිනිදා ඩකඩිතු කරගෙනාපු මාසිික එම ත්‍රීවිල් ගේේතුුවන් එමනැත්ං වඩු බාස්සොරු එමන වෙනත්තාය ගණනාවකට. අද තමන්ගේ ආදයම්මාර්ගහිමීලාතිය. අපිදුව ඒ අයටට අඩුම තර්මය දැම් ලැබිලතින ආධර දයා බැලුවහම එමනත් න ආධර ත්ය බලුවවා මේ රෝ තක්වත්ෙක්ක. න් ොල බිල ස දල රන්ති එව අපි කියන පැහැදිලියෝම මේ මුදල් රටේ ජනතාවක මේ අසරන් බායට පත්වෙල ඉන්න ජනතාවට ජවත ලළුවන්මටේ මුදල ලබාදේ කුපියල් පන්දහක් දීලලා අතිිය ආඩට පුලන් මක්න ඒකත් දේශපාල කරන ලක්ල හෙලී නම් මේක බාරෝ කටයුතු කරන්න බාරදීලති අනකාට මේ පක්ෂයේ ජාතික සංවිධයයක් ැසිල් රජ පක්ෂහත් එතති නම් පහලට යනකම් ගමඉන්න දස් සබන්තතුමට ගමයින සංදධාගමට අද ආ්ඩු පක්ෂේ අයටතමන් මේ ලැයිස් වදන බලේදීලතිී. එහෙමනම් ඒ ආධරලවාදන වැඩ පිල්ුවක් දේශපාලනෙන් ලක් කරල දේශපාලි කරණයට ලක් කල්ලා විශාල සාාරනයක් ඇතනක් රටේ ජනතාවට සිත්් වෙලති. ඇ අපිගෙනම් මෙවැනි ඉතාමත් බයානක තත්වයත් තුළ රටේ ජනතාවට සියලු බේදාතා ඇරලා. ජාති ආගම් කුලබේද ඒවගගේ පක්ෂ බේදාතා ඇරලා. සමකනාටම සාධරනුව ැදලන විදියට රුපියල් පන්ධහනේ සාමන මාශසයක් ජීවතය රුපියල් විසිද හක් රයන පවල හතරකන්න අඩුමතරම. රුපියල් පාලොදා දාදාහක්වත් මේ ජනතාව ලබාදන වැඩ පිල්ක් ්‍රියාත්මක්කන් රජය ඉතාමත් කඩිමෙන් කටඩු කර කියෙ පැහැලනම කියන් ොගද කරුණනත්වත් ද ඒ ජනතාවගේ ජනජීවිතය එදිනෙදා තමන් කනපොනය ප්‍රශ්නය අද ග්‍රෝවෙලාතින රටේ ජනතාව. එවගේම ප්‍රශය තු ට පික් න විදේශකතුවේ. මේ වෙනකට ඉන්නවා පවුල් ලක්ෂ පහලොක්තතට විදේශකත්වලා මැද පිරිදික ප්‍රදේශ ඉවා කණ්ඩයම් ගණනාව මේ දීර්ගකාලැ අපේ රට ආදෑම් පලවෙනි ආදායම විදේශ වනීමේ ලබා දුන්න අයි. අද මේ වෙනකට අපි දැක්කා අපේ රටේ තානපිකාරල් ගණනාවක් ලඟට. ඇවිල්ලා ඒගේ දුක එමනලට එයාගේ ප්‍රශ් ගනාව කතා කරන්න. අද පිට හැතු න්න ඉන්න්න පොේ රජ්‍ය පි දැක් ගේ සතිේ. ති රල්ල ට තු හර හක් න්නන්නේ. දැම් මේ නොට පඳහක්කින්නවා ඒ රජ ඒ වීසනඇති එන යම්යම් කාරණාවලද අප සට පත්ල විස ඇැතු න්න උදගේ. අදේ එඒයි ඉතාමත් අසනභාාවයට පත්තුලකි. අපි කිය නො රජේට අපේ තානාපති කාරියල් හර අපේ විදේශක කතුලඉන්න උදබී ගැනත් මීට වැඩාහොයල බල්ල ඒයාල ගැත් ඒයා ජීවත්තන කොහමද කියලා ගැත් ඒයාලට යම් සහයක්ක් බද වැඩ පල්ලක් ර ස චා කලලා. ගේ අප රට හැටියර අපේ තානාාප තිකාරය හරත් යම් සහනයක් ඒ අයි අ ලබාදීම රජේ යුතුකමක්ත් කියනක ඉතාමත් පැදිලි මතක්කරන්නවා. ේෙනිසා විශේෂම කරரோුණාව වෛරෙේ හර රජයේ ලෑස්විය නොන තමන්ගේ බලේ හවුරු කර ගන්න ඒක තමයි රටේ ජනතාවට කරන ඉතාමත් අසාධාරණ ඒ වගේම මේ රටේ ජනතාව ඉතාමත් අමාරු අපහස්තනකට පචචල්ලතියවා කියරෙනගත් මතක් කරමින් විපක්ය හැටියෙන් අපි සම්බූර්ණ අපේ විපක්ෂණයක ඇතුමා අප ු වික්ෂාකම හජි පේමදාස මඇත්තුම පර්ලිමේන්තු තුළන්. එදා ජනරිමා සින්දලත් බෙබවරන් මාසෙත් මේ රෝගීතත්ව මේ භයනකතත්වේ. අපේ රට උස්සන්න වීමට පෙර දීර්ග වශයෙන් මේ සම්බධ සාකච්ඡා කර. එතුමා සමාච්චලයටට ලක් කර නමුත් අද මේරටේ ජනතාව විශේෂෙන්ම රජකරපු මේ කාරි මේ මැත්තුවරණයක් ඔලු තියන කරන කටයුත්තු නිසා ඉතාමත් අපහස්තනට පත්තලා තිරෙනවා එනම් මෙතනී නංහරි සියලු පක්ෂය එකතු කරග. සලු නායක්ත සාකච්චා කර. වෛද්‍ය විස සංජංග උපදෙස් අනුව රජය ක්‍රියාකරොත් මේ රටින් මේ පොරනාාතත්වේ අවසංකරගන්න හැකිී කියෙනෙක ප්‍රවෙලායි මතක් කරනවා.